අයිබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස. වීර්ය පාරමිතාව, කන්ති පාරමිතා, සත්‍ය පාරමිතා, සත්‍ය පාරමිතා, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව කියන පාරමිතා තුන ගැන අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා. ඉතින් මේ සියලු සාකච්ඡාවන් සිද්ධ කරන අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල. ඉතින් පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට ටයිප් කරලා ඔබට බලන්න පුළුවන් අපේ නාලිකාව. සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ නාලිකාව. එතකොට ඔබට පුළුවන් ඔබේ දුරකථනයටම අපගේ නාලිකාවේ අප්ලෝඩ් කරන සියලුම පාඩම් දුරකථනයටම ලබා ගන්නට. පිරිවෙන කියලා මේ විදිහට සිංහලෙන් ටයිප් කරන්නටත් පුළුවන් YouTube එකට ගිහිල්ලා. එහෙම නැත්නම් පිරිවෙන කියලා ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන්නටත් පුළුවන්කම තියෙනවා. හොඳයි, ඒ මතකයත් එක්කම අපි බලමු පාඩමේ තියෙන විස්තර මොනවද කියලා. අපි මීට කලින් පාඩමේදී කතා කරලා තියෙනවා ප්‍රඥා පාරමිතාව දක්වා තොරතුරු. ඉතින් මේ පාඩමේ මෙතනදී අපි කතා කරනවා වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව සහ ඊට පස්සේ තියෙන්නේ සත්‍ය පාරමිතාව. මේ පාඩම් තුන තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂ කරුණු මේ විදිහට ලකුණු කරගන්නට ඕන නිසා අපි මේ විදිහට සාකච්ඡාව සිද්ධ කරනවා. උතුම් බලාපොරොත්තුවක් ඉටු වෙන තුරු නොපසු බටව උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයි. පළවෙනියටම අපිට කියනවා වීර්ය කියන්නේ මොකක්ද කියලා. වීර්ය කියන්නේ මොකක්ද කියලා. වීර්ය පාරමිතාවේදී උතුම් බලාපොරොත්තුවක් ඉටු වෙන තුරු, හොඳ යහපත් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනකන් නොපසුබට, පස්සට යන්නේ නැතිව, පසුබසින්නේ නැතිව උත්සාහයෙන් කටයුතු කිරීම තමයි වීර්ය කියන්නේ. උතුම් යහපත් වූ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනකන් පස්සට හැරෙන්නේ නැතිව, පසුබසින්නේ නැතිව උත්සාහ කිරීම වීර්ය. පසුබැසීමට හේතුවන කුමක් ඉදිරිපත් වුවද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුතු ආරම්භීමටත්, ආරම්භි කටයුතු නොනවත්තා ඉදිරියට කරගෙන යෑමටත් බලවත් ලෙස ප්‍රයත්න දැරීම වීර්ය පාරමිතාවයි. වීර්ය සහ වීර්ය පාරමිතාව කියන දෙක ගැනම කියනවා. පසුබැසීමට හේතුවන කුමක් ඉදිරිපත් වුවද එයින් මන්දෝත්සාහී නොවී, පසුබැසීමට හේතු වන කුමක් ඉදිරිපත් වුවද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවි, පසුබසින්ට හේතු වෙන දේවල් ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. එක එක විදිහට සිද්ධ වෙන්න පුළුවන්. එකකින්වත් පසු නොබැස කටයුතු ආරම්භ කිරීමටත්, ආරම්භ කරපු කටයුතු කරගෙන යෑමටත්, කටයුතු ආරම්භ කිරීමට, ආරම්භ කරපු කටයුතු නොනවත්තා ඉදිරියට කරගෙන යෑමටත් බලවත් විදිහට උත්සාහ කිරීම, වෑයම් කිරීම වීර්ය පාරමිතාව. පසුබැසීමට හේතු වෙන මොන විදිහේ කරුණු ඉදිරිපත් වුණත් මන්දෝත්සාහී, උත්සාහය මද කරගන්නේ නැති, උත්සාහය අඩු කරගන්නේ නැතිව කටයුතු ආරම්භ කිරීමත්, ආරම්භ කරපු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට, කරගෙන යාමටත් කටයුතු කිරීම බලවත් විදිහට උත්සාහ දැරීම තමයි වීර්ය පාරමිතාව කියලා කියන්නේ. එහෙනම් අපි වීර්ය කියන්නේ මොකක්ද, වීර්ය පාරමිතාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. උතුම් බලාපොරොත්තුවක් ඉටු වෙනකන් නොපසුබට උත්සාහින් කටයුතු කිරීම වීර්ය. පසුබැසීමට හේතු මොන විදිහට ඉදිරිපත් වුණත් ඒ දේවල් වලින් පසුබහින්නේ නැතිව, මන්දෝත්සාහී වෙන්නේ නැතිව ආරම්භ කටයුතු ආරම්භ කිරීමටත්, ආරම්භ කරපු කටයුතු ඉදිරියට කරගෙන යෑමටත්
බලවත් විදියට උත්සාහ කිරීම වීර්ය පාරමිතාව. ඉතින් ඊළඟට තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව තමයි අනුන්ගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය වීර්ය පාරමිතාව විදියට කියන්න පුළුවන්. තණ්හාවක් නැහැ, මානයක් නැහැ, මිත්‍යා දෘෂ්ටියක් සහ කියන මේ අකුසලයන්ගෙන් දුරු වෙනවා. ඊට අමතරව කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත වෙලා අනුන්ගේ අභිවෘද්ධිය, තමන්ගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය තමයි වීර්ය පාරමිතාව කියලා කියන්නේ. තමන්ගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස බලවත් උත්සාහය වීර්ය පාරමිතාව කියලා කියනවා. යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත යුතු වීර්ය ආරම්භ ධාතු. මේ වීර්ය ගැන කතා කරනකොට වීර්යයේ අවස්ථා තුනක් ගැන අපට උගන්වනවා. ඒ තමයි ආරම්භ ධාතු, යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත යුතු වීර්ය. ඊළඟට ඉදිරිපත් වීමේදී ඇති කරගත යුතු වීර්ය, නික්කම ධාතු. ඉදිරිපත් වීමේදී ඒ කටයුත්ත කරගෙන යෑමේදී තියෙන්න ඕන වීර්ය, නික්කම ධාතු. නිරත වීමේදී ඇති කරගත යුතු වීර්ය, කරගෙන යනකොට බාධා එනවා, ඒ එන බාධා මැඩ පවත්වා ගනිමින් කටයුතු කිරීමට කියනවා පරක්කම ධාතු කියලා. යම් කිසි කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගන්නට ඕන වීර්ය ආරම්භ ධාතු, ඉදිරිපත් වීමේදී ඒ කටයුත්ත කරගෙන යෑම සඳහා, කරගෙන යෑම සඳහා නොකඩුවා කරගෙන යෑම සඳහා නික්කම ධාතු කියන වීර්යය තියෙන්නට ඕන. කටයුත්ත කරගෙන යනකොට පැමිණෙන බාධා මැඩ පවත්වා ගනිමින් කටයුතු කිරීම පරක්කම ධාතු. යන පියවර තුනේදීම නොපසුබස්නා බව කැපවීම තිබිය යුතුය. ආරම්භය, ඉදිරිපත් වීම, එහෙම නැත්නම් කරගෙන යෑම, බාධා පැමිණෙද්දී කරගෙන යෑම කියන අවස්ථා තුනේදීම අනිවාර්යයෙන්ම නොපසුබස්නා බව සහ කැපවීම කියන දෙකම පුද්ගලයාට තිබිය යුතුයි. බෝසත්වරු මේ පාරමිතාව පූර්ණී කරන ආකාරය තුනකි. බාහිර වස්තුවලට ආසාවෙන් අත් නොහරින වීර්ය වීර්ය පාරමිතාවයි. බාහිර වස්තුවලට ආසාවෙන් අත් නොහරිනු ලබන වීර්යට කියනවා වීර්ය පාරමිතාව කියලා. පිරිය පාරමී, ශරීරාංගවලට ආසාවෙන් අත් නොහරින වීර්ය වීර්ය උපපාරමිතාවයි. ශරීර අංගවලට ලෝභකමින් ආසාවෙන් වීර්යත් හරින්නේ නැතිව ඉදිරියටම වීර්ය කිරීම වීරූප පාරමිතාව. වීර්ය පාරමිතාව, වීරූප පාරමිතාව සහ වීර්ය පරමත්ත පාරමිතාව කියලා පාරමිතාවක් ආකාර තුනට බෙදෙන ආකාරයට මේ අපි කතා කරන්නේ. ජීවිතයට ආසාවෙන් නත් නොහරින වීර්ය වීර්ය පරමත්ත පාරමිතාව. ජීවිතයට ආසාවෙන් නත් නොහරින වීර්ය වීර්ය පරමත්ත පාරමිතාව කියලා කියන්න පුළුවන්. අපමහ බොස්තාරන් වීර්ය පාරමිතාව පිරු ආකාරයේ වන්නුපත කියන ජාතකයෙන් කියවෙනවා. වන්නුපත ජාතකයේ කියවෙනවා වීර්ය කොයිතරම් දුරට බෝධිසත්වයන් වහන්සේ සිද්ධ කරගෙන කියාද කියන කාරණය පිළිබඳව. ඉතින් අපි වන්නුපත ජාතකය චුට්ටක් බලමු.
ඉතිං එක්තරා ගැල් කණ්ඩායමක් වැලි කාන්තාරයක් මැඳින් ගමන් කරනකොට කරත්ත කණ්ඩායමේ නායකයට නින්ද ගිහිල්ලා නැවතත් හිටපු තැනටම එනවා. යාවට පස්සේ දවල් වෙලා දැන් තිබුණු වතුරත් ඉවර වෙලා එනිසා කරගන්න දෙයක් නැති වෙනවා. ඒ වෙලාවේදී ගැල් නායකතුමාගේ උත්සාහය වීර්ය මත තන පඳුරක් ගැහෙනවා. එතන තිබුණු ජලපහරක් මතු කරගන්නට ඒ අය උත්සාහ කරලා මහා කාන්තාරයක් මැදින් ජලය ලබාගත්තු කතාවක් තමයි වන්නුපත ජාතක කතාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ සමාජගත ජීවිතයට මෙම පාරමිතාවෙන් ගත හැකි ආදර්ශ බොහෝය. මේ ජාතක කතාව මේ පාරමිතාවෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශ වීර්ය පාරමිතාවෙන් යම් අරමුණක පෙරදරිව අරමුණක් පෙරදරිව හා ඒ අරමුණ සාර්ථක කර ගන්නා තුරු නොපසුබට උත්සාහයෙන් වීර්යෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. අරමුණක් පෙරදරි කරගෙන ඒ අරමුණ සාර්ථක කරගන්න තුරු පසුබට වෙන්නේ නැති, පස්සට හැරෙන්නේ නැති, පසුබහින්නේ නැතිව උත්සාහ කිරීම වීර්යෙන් කටයුතු කිරීම හරිම වැදගත්. යමක් ආරම්භ කිරීමේදී ඉදිරිපත්වීමේදී හා නිරතවීමේදී වීර්ය ඇතිකර ගැනීමෙන් සාර්ථකත්වයට පැමිණෙන්න පුළුවන්. ආරම්භ කරද්දි ලොකු වීර්යක් උත්සාහයක් තියෙන්න ඕන. ඊළඟට ඉදිරිපත්වීමේදී ඒක කරගෙන යනකොටත් ලොකු වීර්යක් තියෙන්න ඕන. එවැගේම ඒක කරගෙන යනකොට බාධා එද්දිත් ලොකු වීර්යකින් කටයුතු කරන්නට ඕන. බොහෝ කටයුතු අඩපණ වී යන්නේ අපි මුලින් දක්වපු ආකාර තුනකට දක්කොප් වීරියෙන් ක්‍රියා නොකිරීම හේතුව නිසා ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු කියන අවස්ථා තුනේදී වීරිය නොකිරීම නිසා තමයි සමහර කටයුතු අඩපණ වෙලා යන්නේ. අධ්‍යාපන කටයුත්තත් එහෙමයි. අධ්‍යාපනය වුණත් අපි ආරම්භ කරපු විදිහටම මේ දක්වා කරගෙන යන්නට ඕන. ඒ වගේම ඉදිරියටත් බාධා පැමිණෙන්නට පුළුවන්. නොඑක් විදිහේ බාධා පැමිණෙන්නට පුළුවන්. අපි හිතන්නේ නැති බාධා පැමිණෙන්න පුළුවන්. ඒ කොයි දේ පැමිණුණත් ආවත් අධ්‍යාපනය ඉදිරියටම කරගෙන යෑම සඳහා කටයුතු කිරීම ගොඩක් වැදගත්. ශිෂ්‍යයන් වශයෙන් ඒ කරමුණක පිහිට උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කරා ගමන් කරන්නට පුළුවන්. එක අරමුණක ශිෂ්‍යයන් විදිහට ඔබේ අරමුණ තියෙන්නට ඕන, සිත තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඉදිරියට ගමන් කරන්නට අපහසු වෙනවා. තරඟ විභාග ආදියෙන් ජය ගැනීමට කුසලතා සම්මාන සහතික ලබා ගැනීමට වැඩිහිටියන්ගේ ප්‍රශංසා සමාජයේදී ගෞරවය ආදී ළඟා කර ගැනීමට වීර්යවන්ත භාවයේ බෙහෙවින් නිවහල් වේ. උත්සාහයෙන් තොර අලස පසුගාමි පුද්ගලයෙකුට ලැබිය හැකි ජයග්‍රහණයක් නැත, උදාකරගත හැකි ප්‍රගතියක් නැහැ. තරඟ විභාගාදීන් ජය ගැනීමට කුසලතා සම්මාන සහතික ලබා ගන්නට වැඩිහිටියන්ගේ ප්‍රශංසා සමාජයේ ගෞරවය ආදී ළඟා කරගන්න වීර්යවන්තකම කියන එක වීර්ය අනුව ඔබට මතක ඇති ඔබේ පාසලේ අයියලා අක්කලා, ඒ වගේම ඔබේ පාසලේ නංගිලා මල්ලිලා හැමෝම වීරියෙන් උත්සාහයෙන් විවිධ ජයග්‍රහණ ඔබේ පාසලට අරගෙන දුන්නු ආකාරයේ ඒ විදිහට ඔබත් උත්සාහ කරන්න, වීරිය කරන්න. එතකොට ඔබේ ගෞරවයත්, පාසලේ ගෞරවයත්, දෙමව්පියන්ගේ ගෞරවයත්, අපේ රටේ ගෞරවයත් තියන්න පුළුවන් හොඳ ශිෂ්‍යයෝ බවට පත්වෙන්න හැකියාව භාග්‍ය ඔබට තියෙනවා. ඒක ඇති කර ගැනීම සඳහා පිරිය යුතු සම්පූර්ණ කරගත යුතු හොඳම ගුණධර්මයේ වීරිය. උත්සාහයෙන් තොර අලස පසුගාමි පුද්ගලයෙකුට ලබන්න පුළුවන් හැකියාවක් නැහැ. ජයග්‍රහණ හෝ උදා කරගන්න පුළුවන් ප්‍රගතියක් දියුණුවක් නැහැ. එහෙනම් වීරිය පාරමිතාව ගැන දැනගන්නට ඕන සියලුම තොරතුරු අපි දැනගත්තා. ඊළඟට සාන්ති පාරමිතාව, කන්ති පාරමිතා. කන්ති හෙවත් ක්ෂාන්තිය නම් ඉවසීමයි.
බාහිර පුද්ගලයන්ගේ අදහස්වලින් හා පරිසරයෙන් වන දුෂ්කරතා මානසික හා කායික පීඩා ඉවසීම මින් අදහස් කෙරේ. ක්ෂාන්ති පාරමිතාව කියන්නේ කන්ති හෙවත් ක්ෂාන්තිය නම් ඉවසීමයි. ක්ෂාන්තිය ඉවසීම තමයි ක්ෂාන්ති පාරමිතාව කියන්නේ. බාහිර පුද්ගලයන්ගේ අදහස්වලින් හා පරිසරයෙන් වන දුෂ්කරතා. අදහස්වලින් අපිට දුෂ්කරතා සිද්ධ වෙන්න පුළුවන්, පරිසරයෙන් දුෂ්කරතා වෙන්න පුළුවන්, මානසික හා කායික පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඉවසන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. අදහස් විදිහට අපිට දුෂ්කරතා ලැබෙන්න පුළුවන් සමාජයේ පුද්ගලයන්ගෙන්, පරිසරයෙන් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවකදී මානසික හා කායික පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන පීඩා, කායික පීඩා, මානසික පීඩා ඉවසීමෙන් කටයුතු කිරීම තමයි ශාන්ති පාරමිතාව. ඉවසීම උසස් ගුණ ධර්මයක්. අටලෝ දහමින් කම්පා නොවීම ඉවසීම පුරුදු කරන අයගේ ලක්ෂණයක්. ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, සැපදු කියන මේ අෂ්ටලෝක ධර්ම, අටලෝ දහමින් කම්පා නොවීමත් උසස් වූ ඉවසීමක් තියෙන අයගේ ලක්ෂණයක්. තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ඉවසීම ප්‍රගුණ කිරීම කන්ති පාරමිතාව. බෝසත්වරු මෙම පාරමිතාව ආකාර තුනකින් සම්පූර්ණ කරනවා. ඒ ආකාර තුන තමයි සියලු බාහිර වස්තුවලට වන හානිය නොසලකා ඉවසීම කන්ති පාරමි, ශරීර අවයවවලට වන හානි නොසලකා ඉවසීම කන්ති උපපාරමි, ජීවිත විනාශයට වන හානිය නොසලකා ඉවසීම කන්ති පරමත්ත පාරමි. අපමහා බෝසතාණන් වහන්සේ ක්ෂාන්ති පාරමිතාව පුරපු ආකාරයේ ක්ෂාන්තිවාදී ජාතකයෙන් උගන්වනවා. ක්ෂාන්තිවාදී ජාතක කතාව. ක්ෂාන්තිවාදී ජාතක කතාවේදී උගන්වන්නේ තමන්ගේ ශරීරයේ කලාඹු කියන මහරජතුමා විසින් තමන්ගේ ශරීරයේ අත්, කකුල්, එවැගේම ශරීරයේ හත් කොටස් හතකට වෙන් කරමින් තමන්ගේ පලිගත්ත අවස්ථාවකදී ක්ෂාන්තිවාදී පණ්ඩිතතුමා, ක්ෂාන්තිවාදී කියන තාපසතුමා ඉවසපු ආකාරය පිළිබඳව තමයි ක්ෂාන්තිවාදී ජාතකයෙන් උගන්වන්නේ. එහෙනම් ක්ෂාන්තිවාදී ජාතකයෙන් බෝධිසත්වයන් වහන්සේ ඉවසීම පුරුදු කරපු කන්ති පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය අපිට ඉගෙන ගන්න පුළුවන්. සමාජගත ජීවිතයේදී අපටද මෙම පාරමිතාව ආදර්ශයට ගත හැකිය. සමාජගත ජීවිතයේදී අපට මේක ආදර්ශයට ගන්න පුළුවන්. ඉවසීමේ ගුණධර්මය ප්‍රගුණ කරන තැනැත්තා තුළ කරුණාව හා උපාය කුසලතාවේ තිබිය යුතුයි. උපාය කෞසල්‍ය සහ කරුණාව තියෙන්නට ඕන. අනිවාර්යයෙන්ම උපාය කෞසල්‍ය සහ කරුණාව කියන ගුණධර්ම දෙක තියෙන්න ඕන ඉවසීම පුරුදු කරන පුද්ගලයෙක් ළඟ නම්. එහෙම නැත්නම් ඉවසීම ප්‍රගුණ කරන්න අමාරුයි. අන් අයගෙන් තමාට සිදුවෙන වැරදි ඉවසිය හැක්කේ එවිටයි. අනිත් අයගෙන් තමන්ට සිද්ධ වෙන වැරදි කරදර ඒ හැම එකක්ම ඉවසන්න පුළුවන් වෙන්නේ කරුණාව සහ උපාය කෞසල්‍ය කුසලතාවේ. කරුණාව කියන්නේ දුකටපත්වීම, අනිත් අයගේ අපහසුතාවයේ දුක කනගාටුව දැකලා කනගාටුවටපත්වීම, මානසික පීඩාවටපත්වීම තමයි කරුණාව කියලා කියන්නේ. උපාය කුසලතාවේ කියන්නේ යම්කිසි කටයුත්තක්, යම්කිසි ගැටලුවක් වෙලාවක ඒ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුමින් යුක්තව, දැනුමින් සහ ක්‍රියාවෙන් ඒක කරන්නට පුළුවන් හැකියාවට කියන උපාය කෞසල්‍ය කියලා. එහෙම උපාය කෞසල්‍යයි කරුණාවයි දෙකම තිබුණොත් තමයි අන් අයගෙන් තමන්ට වෙන වැරදි ඉවසගෙන කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. අටලෝ දහමින් කම්පා නොවීමේ හැකියාව අපමහා බෝසතාණන් වහන්සේට තිබුණා. අපිත් අටලෝ දහමට කම්පා නොවේ. මැදහත්ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. එතකොට සමාජ ජීවිතයේදී මුහුණ දීමට සිද්ධ වෙන අභියෝග ඉවසීමට අපිට පුළුවන් වෙන්න ඕන. අපිට අභියෝග එනවා දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ඥාතිවරුන්ගෙන්, පන්තියේම අනිත් දක්ෂ දරුවන්ගෙන් අපිට අභියෝග එනවා. ඒ ඔක්කොම ඉවසගෙන ඉදිරියට පවත්වාගෙන යන්නට නම් අපේ ජීවිතය සාර්ථකත්වයට අරගෙන යන්නට නම් අනිවාර්යම ඉවසීම තිබිය යුතුයි. තමාට පැමිණෙන බාධාවලින් වික්ෂිප්ත වී හෝ කුපිත වී හෝ එකට එක කිරීමට පලි ගැනීමට නොගොස් තමාගේ යහපත් ක්‍රියාපිළිවෙතෙහි නොයැලී සිට දිගටම ක්‍රියා කිරීම ඉවසීමයි. තමාට පැමිණෙන බාධාවලින් වික්ෂිප්ත වෙන්නේ නැති, හිත විකෘති කරගන්නේ නැතිව, හිත වික්ෂිප්ත අවුල් කරගන්නේ නැතිව, කුපිත වී කටයුතු කරන්නේ නැතිව, එකට එක කරන්නේ නැතිව,
පලිගැනීමට යන්නේ නැතිව තමාගේ යහපත් ක්‍රියා පිළිවෙතේ නොසැලී ඉඳගෙන දිගටම ක්‍රියා කිරීම තමයි ඉවසීම. තමන් හොඳක් කරගෙන යනකොට අනිවාර්යෙන් එක එක්කෙනාගෙන් බාධා එන්න පුළුවන්. විවිධාකාරයේ බාධා එන්න පුළුවන්. ඒ ඔක්කොම ඉවසගෙන තමන් කරගෙන යන හොඳ දේ ඉදිරියටම කරගෙන යනවා නම් ඒක තමයි කළ යුතු හොඳම දේ බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය අසාර්ථක වෙනවා, ඔබේ ජීවිතය විනාශය කරා ගමන් කරන්නටත් පුළුවන්කම තියෙනවා. පිරිසක් සමග කටයුතු කිරීමේදී අන්මත පිළිගැනීමට, අන්මතවලට ඇහුම්කම් දීමට සිදුවේ. අපි පිරිසක් එක්ක කටයුතු කරනකොට පාසලේ නම්, පාසලේ පන්තියේ නම්, එහෙම නැත්නම් පාසලේ ශිෂ්‍ය සමිතියක නම් පිරිසක් එක්ක කටයුතු කරන්නට වෙනවා. ඒ පිරිසත් එක්ක කටයුතු කරනකොට අනිත් අයගේ මතවලට ඇහුම්කම් දෙන්න වෙනවා. ඔබ පන්තියේ ඉන්න දක්ෂතම දරුවා වෙන්න පුළුවන්. ඒ දක්ෂතම දරුවා වුණත් අනිත් අයගේ අදහස්වලටත් ඔබ ඇහුම්කම් දෙන්නට ඕන. එහෙම නැත්නම් ඔබට ඒ අනිත් යාළුවොත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන්නට බෑ. සමාජයේ ජීවත් වෙනකොටත් එහෙමයි. අනිත් අයගේ අදහස්වලටත් ඇහුම්කම් දෙන්නට ඕනේ. ඒවත් හොඳ දේවල් තියෙනවා නම් ඒවා निराකරණය කරගෙන, ඒවා සම්බන්ධ කරගෙන ඔබ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්නට ඕනේ. මේ අනුව සමගි සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඉවසීම ප්‍රගුණ කළ යුතු ගුණධර්මයක් බව පැහැදිලි වේ. ඉවසීම පුරුදු කළොත් සමගි සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ගොඩක් වැදගත් වේවි. සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න ඔබ කැමති නැති දෙයක් සමහර විට සමිතියක සමාගමකදී ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඒකටත් ඔබ එහුම්කම් දිය යුතුයි. ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. හැම නිතරම ඔබගේ අදහස් උදහස් පමණක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ශිෂ්‍යයන් වශයෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ක්‍රියා කරන අපට බොහෝ දේ ඉවසීමට සිද්ධ වෙනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන පාඩය නිතරම කාමරේ ගහගන්න. කාමරේ බිත්ති ඔබේ පාඩම් කරන තැන. එතකොට ඔබට නිතරම මේක පේනවා. ඔබ ගුරුවරු ඔබට දනුවම් දේවි. ඔබ පන්තිවල වැඩ කරලා නැති වෙනකොට දනුවම් දේවි. ඒ වගේම දෙමව්පියන් ඔබට නොඑක් විදිහට දෝෂාරෝපණය කරාවි. ඒ වගේ අවස්ථා. ඒ වගේම සමාජයේ ඔබේ පන්තියේ අනිත් යාළු මිත්‍රාදීන් ඔබට හිරිහැර කරදර කරාවි. ඒ අවස්ථාවලදී ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. එහෙම ඉවසීමෙන් කටයුතු නොකළොත් ඔබ ලොකු ගැටලුවකට, අමාරුවකට, ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන තත්ත්වයට පත් වෙනවා. ඉතින් එහෙම නොවි කටයුතු කරන්නට ඔබ නිතරම කටයුතු කරන්නට කියලා අපි මතක් කරන ගමන් ඊළඟ පාරමිතාවත් මේ විදිහට සාකච්ඡා කරමු. ඊළඟ පාරමිතාව තමයි සත්‍ය පාරමිතාව. ගොඩක් වැදගත් වෙන පාරමිතාවක්. සත්‍ය කියන දේ ලෝකයට වර්තමානයේදී අවශ්‍යම වෙලා තියෙන දෙයක්. සත්‍ය කියන දේ. ඒක පාරමිතාවක් විදිහට බෝධිසත්වයන් වහන්සේලා පූර්ණේ කරපු ආකාරය තමයි, පූර්ණේ කරන ආකාරය තමයි සත්‍ය පාරමිතාවෙන් සාකච්ඡා කරන්නේ. කිසිවකු නොරවටා, මුලා නොකර, සත්‍ය ගරුකව ක්‍රියා කිරීම මෙහි මූලික අදහස ය. කිසිවෙකු රවට්ටන්නේ නැතිව, මුලා කරන්නේ නැතිව සත්‍ය ගරුකව කටයුතු කිරීම. එය පුහුණු කිරීම සත්‍ය පාරමිතාවයි. සමහර අය අනිත් අයව රවට්ටනවා, මුලාවට පත් කරනවා, සත්‍යයෙන් තොරව විවිධ දේවල් ප්‍රකාශ කරනවා. එහෙම නොකර ඇත්තම සත්‍යම අනිත් අයව රවටන්නේ නැතිව, මුලා කරන්නේ නැතිව කටයුතු කිරීම, ඒ සඳහා පුහුණු වීම සත්‍ය පාරමිතාව වෙනවා. වාග් දුෂ්චරිතයෙන් වැළකීම, පොරොන්දු කඩ නොකිරීම, ඇත්ත කීම යන ආකාර තුනෙන් සත්‍යයේ පිහිටා කටයුතු කිරීම සත්‍ය පාරමිතාවට අයත්. සත්‍ය පාරමිතාව පාරමිතා ධර්මයක් වීම සඳහා කරුණු තුනක් තියෙනවා. වාග් දුෂ්චරිතයෙන් වැළකීම. අපි අතින් වචනයෙන් වැරදි නරක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පොරොන්දු කඩ නොකිරීම. පොරොන්දුවක් වුණා නම් ඒක කඩ කරන්නට බෑ. ඇත්ත ප්‍රකාශ කිරීම, බොරු කියන්නට බෑ. ආකාර තුන සත්‍ය පාරමිතාව පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරන්ති. වාග් දුෂ්චරිතයෙන් වළකින්නට ඕන. පොරොන්දු කඩ නොකර කටයුතු කරන්නට ඕන. ඇත්ත ප්‍රකාශ කරන්නට ඕන.
ඊළඟට තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් තමයි සත්‍යවාදී භාවය ප්‍රගුණ කරන්නට ඕන. එතකොට තමයි පාරමිතා ධර්මයක් බවට පත් වෙන්නේ. බෝසත්වරුන් වගේම රහත් භාවයට පත්වෙන්නට, පසේ බුද්ධත්වයට පත්වෙන්නට කටයුතු කරන උතුමන් වහන්සේලා මේ පාරමිතාව, මේ ගුණ ධර්ම ප්‍රගුණ කරනවා. බෝසත්වරුන් මෙම පාරමිතාවද පූර්ණය කරනවා පියවර තුනකින්. ඒ තමයි බාහිර වස්තු විනාශ වී කියත් සත්‍ය ගරුක බව ප්‍රකාශ කිරීම, සත්‍ය ගරුකව කටයුතු කිරීම, ශරීරවය විනාශ වෙලා ගියත් සත්‍ය ගරුකව කටයුතු කිරීම, සත්‍ය උපපාරමි, ජීවිතය විනාශ වෙලා ගියත් සත්‍ය ගරුකව කටයුතු කිරීම, සත්‍ය පරමත්ත පාරමිතාව. අප මහා බෝසතාණන් වහන්සේ මේ පාරමිතාව පුරපු ආකාරයේ වට්ටක ජාතකයෙන් හෙළිවෙනවා. අදටත් ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක ලැබුගිනි තත්වයක් ඇති වුණාට පස්සේ ප්‍රදේශය ගිනි නොගන්නා බව ප්‍රකාශ වෙනවා. වට්ටක කියන ජාතක කතාව වටු කුරුල්ලෙක් වෙලා තමයි බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා හිටියේ. දැඩි සේ ගින්නක් හතර වටින් ගිනි අරගෙන එනවා. අම්මයි තාත්තයි දෙන්න මේ පුංචි වටු කුරුල්ලාව තනි කරලා එතනින් පියාඹලා යනවා. මවයි පියායි දෙන්න පියාඹලා ගියා. ඒ පුංචි වටු කුරුල්ලා තනි වුණා. ඉතින් මේ වටු කුරුල්ලා සත්‍යක්‍රියාවක් කරනවා. මාතා පිතා ච නික්කන්තා, මව්පිය දෙන්න නික්මිලා ගියා. ඒ වගේම මගේ අත්පා තාම හැදිලා නැහැ, වර්ධනය වෙලා නැහැ, පියාඹන්න තටු ශක්තිමත් නැහැ, ඒ නිසා ගින්න නවතින්න කියලා සත්‍යක්‍රියාවක් කරනවා. ඒ සත්‍යයේ බලයෙන් ලැබුගින්න නතර වෙච්ච එක පිළිබඳව කියවෙන වට්ටක ජාතකයේ සත්‍ය පාරමිතාව පිළිබඳව කියවෙන ජාතක කතා දේශනාව. තමන් නොදන්නා දෙයක් වේ නම් එය දන්නා බව අගවා කුමක් හෝ කීමට නොව, එය නොදන්නා බව අවංකවම ප්‍රකාශ කිරීමට අප එඩිතර වෙන්නට ඕන. අපි යම්කිසි දෙයක් දන්නේ නැත්නම් ඒක නොදැන කියන්නට යනවට වඩා තමන් යම්කිසි දෙයක් නොදන්නවා නම් ඒක නොදන්නා බව ප්‍රකාශ කිරීම හොඳ ගුණයක් විදිහට කතා කරන්න පුළුවන්. අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන් ඇසුරු කිරීමට කිසිවෙක් කැමති වෙන්නේ නැහැ. අසත්‍ය ප්‍රකාශ කරන අය, බොරුකාරයෝ ඇසුරු කරන්න කිසිම කෙනෙක් කැමති නැහැ. තමන් නොදන්නා දෙයක් වේ නම් එය දන්නා බව අංගවා කුමක් හෝ කීමට නොව, එය නොදන්නා බව අවංකවම ප්‍රකාශ කිරීමට අප එඩිතර විය යුතුයි. අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන් ඇසුරු කිරීමට කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. සත්‍ය ගරුක පුද්ගලයා පාසලේ, ගමේ, සමාජයේ සියලු දෙනාගේ විශ්වාසය නිරායාසයෙන් දිනා ගනී. සත්‍ය ගරුක කෙනා, ඇත්ත කියන කෙනා පන්තියේදී පාසලේදී හැමෝම පිළිගන්නවා, හැමෝම ගරු කරන කෙනෙක් වෙනවා. ඒ නිසා ශිෂ්‍යයන් වන අප සත්‍ය ගරුකව කටයුතු කිරීම ජීවිතයට ආභරණයක් කරගන්නට ඕන. ඇත්ත කියන එක තමයි තමන්ගේ ජීවිතයේ ආභරණය, තමන්ගේ ජීවිතයේ ආශිර්වාදය, තමන්ගේ ජීවිතයේ රැකවරණය බවට පත් කරගන්න ඕන. එහෙම නැත්නම් ඔබේ ජීවිතය අසාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්, ඔබේ ජීවිතය විනාශ වෙන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ඒ සාකච්ඡා කළේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විෂයට අදාළ තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස වීර පාරමිතාව, සාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව කියන පාරමිතා තුන ගැන. ඉතින් මේ පාඩම ටිකක් දිග පාඩමක්, ඒ නිසා අපි කොටස් වශයෙන් තමයි සාකච්ඡා කරන්න අදහස් කළේ. එහෙමනම් ඊළඟ කොටසෙන් අපි ඊළඟ පාරමිතා ගැන, අනිත් පාරමිතා ධර්ම ගැන සාකච්ඡා කරන්නට අදහස් කරනවා. එහෙමනම් එතෙක් මේ පාඩමෙන් සමු ගන්නවා. අපේ නාලිකාව මතක තබා ගන්න පිරිවෙන දහම් පාසල ඔබට තෙරුවන් සරණයි.